पुनरिन्वल मेगावाट पांसिया कदानी डे देंडे नो किए द एग्रीमेंट का दुलसत हता हमारा है हैबे अदानी इंडिया वेगन किए द दुलसत तुना हमारा है अदानी इंडिया वेगन नो टेंडर कर ला हैबे लंका वे पता या टिंग अम्मा के अप्पा के बूदले द मेरा टा मामा कता करने गल्लंगुर कारे में नहीं इतु वैक्यू एक द मामा कता करने डीजल कारे में नहीं डीजल गल्लंगुर वाल कमिश करते तुम्हारे कैबिनेट मंडल कट्टी मामा किया नहीं तुम्हें तुम्हारा दान नहीं एक तुम्हारा टोना मुकद्द ईलंगे जनाधिपति चंदन सहायकन मातरीन सहायकन ने कोमद इच्छा है तुम्हारा आवश्य है रटर मुकद्द वेन्नी तेल वेल्ट मुकद्द वेन्नी विद्युत बल वेल्ट मुकद्द वेन्नी वडक ने තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව කිලිනොච්චි පුනකරී වැවේ සූර්ය විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන බවට අද පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අනාවරණයක් කළා. ඔහු කියා සිටියේ මෙම ව්‍යාපෘතියෙන් අධික මිල ගණන් වලට විදුලිය මිලදී ගැනීමට සූදානම් වන බවයි. अमेरिका अनु डॉलर मिलियन 1727 ක් ආයෝජනය කර ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා ගෲප් නැමැති සමාගමක් මෙම ආයෝජන ව්‍යාපෘතිය සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ මෙගාවොට් 700ක මෙම විදුලි බලාගාරයට මෙගාවොට් පැය 1500ක ධාරිතාවක් ඇති බැටරි පද්ධතියක්ද ඇතුළත් බවයි. මෙම ව්‍යාපෘතියෙන් විදුලිය මිලදී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. මම දැන් දැනගන්න කැමති ඔබ ඔබතුමා ඉන්න නිසාම මා දන්න විදිහට කැබිනට් මණ්ඩලයට මෙන්න මේ කැබිනට් පත්‍රිකාව එනවද? මෙගාවොට් 700ක බලාගාරයක් අපි උදකරන සැලසුම් ගතන කිලිනොච්චි පුනකරින් වැවි මෙගාවොට් 700ක්. ඒතකොට දැන් ඒගොල්ලෝ විදුලිය නිෂ්පාදනය කරලා අපිට විදුලිය ලබා ගැනීම සඳහා අපි පවර් පර්චේසින් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. දැන් මම දැනගන්න කැමතියි ඒගොල්ලෝ නිෂ්පාදනය කරන විදුලිය අප මිලදී ගන්න අත්සන් කරන ගිවිසුමේ ගාණ කීයද? ඩොලර් 115යි. ඩොලර් 115 කට රුපියල් 50ක් පමණ වෙනවා යුනිට් එකක්. ඊට වඩා අඩු නම් මට කියන්න. හැබැයි අපි අවුරුදු 9කට ඇග්‍රීමන්ට් එකක් ගහන්න යනවා. ඔබතුමා ජනාධිපතිතුමා ඊට අමතරව කරුණක් තියෙනවා පැහැදිලි කරන්න කමක් නැහැ. පුණකරින් වැඩසටහනේ වැවත් හදලා අක්කර 20000ක් අපිට විශේෂයෙන්ම අපිට අවස්ථාව තියෙන ආපෝ යලි වගාවට යොදවන්න. මේක වෙනලා තියෙන ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝල සමාගම. යුනයිටඩ් සෝල සමාගමෙන් ගෙනාවයකට මීට අමතරව ලංකාවේ ආසියාවේ ලොකුම බැටරි ස්ටෝරේජ් බැටරි අංගා පවතින කැලලත් එතනදී පළවෙනි වතාවට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේක කරන්න විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඔතනේ තියෙන ওই පත්තරේ ඊයේ කතා කර ඊයේ අනුමත කරපු එක අද එනවනම් ඒක එන්න තියෙන අමාත්‍යංශය ඇතුලේ. හරි. ඉතින් අපි දාන ඉතින් මට කතා කරන් දෙන්න. මේක අපි දන්නවා ඉංජිනේරුව මේ අයට ඕන ලීස් කෝස්ට්. ලීස් කෝස්ට් කියන්නේ අපිට ගන්න තියෙන ගල්ලඟුළු. නැත්තම් තෙල්. ඉතින් ගල්ලඟුළුයි තෙල් වලින් උයි ඇත්ත වශයෙන්ම කොමිස් හම්බ වෙනවා. සූර්ය බලයෙන් උයි මේ හුලං වලින් උයි කොමිස් ගන්න බෑ. ඔය සම්පූර්ණ මිල ගැන මං කියන්නම් අපේ ඇමතුමාට ඇවිල්ලා. ඔව් ඇවිල්ලා එතුමා ඇවිල්ලා එක කියනවා. මේ ගැන එතුමා තමයි මේ ගැන කතා කරලා අපිට යෝජනා කරේ. අනික හුඟක් සමාගම් ඉල්ලන්නේ අවුරුදු 30ක් නැත්තම් 40ක්. අපේ නීතිය තියෙන්නේ 20යි. අපිට දැන් එක සංශෝධනය කරන්න තියෙනවා 40 වෙනකක්. කවුද කොමිස් ගහුවේ? ගල්ලඟුරු පංචාව පිළිබඳ පරීක්ෂණ වාර්තාව හොයලා බලන්න. ඒ වාර්තාව පිටිපස්සේ ඉන්න කවුද? ගල්ලඟුරු වලින් කොමිස් ගහුවේ අමාත්‍යවරයා සබත්තා සියල්ල තියෙනවා ඒක ඇතුලේ. මේ හැම එකේම අපි එකක් දන්නවා. ඔය දේශපාලඥයන් කෑ ගහන්නේ. ඔය නිලධාරීන් ඉන්නවා ඇමතිවරු පිටියත් නැතත් ගත්තත් නැතත් ඔක කරන නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. කක්කුට්ට ඇදේට යන ගමන් පැටවුන්ට කියන්න බෑ කෙලින් යන්න කියලා. කක්කුට්ට ඇදේට යන්නේ. හරිද? උඩ ඉඳන් ජනාධිපතිවරගේ ඉඳන් මතක තියාගන්න. මම කියන්නම් අනිත් ගනුදෙනු ටික ඔක්කොම. කක්කුට්ටයි කක්කුට්ටගේ ගෝලේ දෙන්නම සාගර රත්නායක ඇදේට යන්නේ. දැන් තෙල් ගැන මෙතෙන්ට කියන්නේ නෝ සාගර රත්නායක මොකද කරන්නේ? තමුන් ආසලා කවුරු හරි පිළිගන්නවද? සෝලා පව සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන ඒකකයක් රුපියල් 50කට ගන්න ඕනද? සාමාන්‍ය පුරවැසියන් හිතන් ඉන්නේ මොකද්ද? සූර්ය බලයෙන් විදුලිය හැදුනහම, සුළං බලයෙන් විදුලිය හැදුනහම අඩු මිලට විදුලිය හම්බ වෙයි කියලා. හැබැයි තමුන් ආසලා මේ කැබිනට් මණ්ඩලේ පත්‍රිකාව කනුමත කරන් දෙනවා විදුලිය ඒකකයක් රුපියල් 50යි. මම ගල්ලඟුරු වල පක්ෂපාති නෑ. හැබැයි අද ගල්ලඟුරු වලින් ගතන රුපියල් 22යි. අද ගල්ලඟුරු වලින් ගතන රුපියල් 22යි. එහෙනම් කොහමද සූර්යාලෝකයෙන් හදන එක රුපියල් 50 වෙන්නේ? දැන් එතකොට ඉංජිනේරුවන්ද කොමිස් ගහන්නේ? ඉංජිනේරුවන් නෙවෙයි කොමිස් ගන්න මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේකක්වත් ටෙන්ඩර් කැඳවන්නේ නෑ. දිගු කාල ගිවිසුම් මේවා. අඩුමතර මේ නම් මෙහෙම ව්‍යාපෘතියක් තියෙනවා ටෙන්ඩර් කැඳවලා මිල ගණන් කඳවන්නකෝ. ඇයි යටින් කැබිනට් මණ්ඩලයට ගෙන අනුමැතිය දෙන්නේ? ඒ නිසා මේ රටේ මේ බලශක්ති අර්බුදය තව තව වර්ධනය කරන මේ ව්‍යාපෘතිය හරහා පුනරින් වල මෙගාවොට් 500ක් අදානිට දෙන්න යනවා. කීයද ඇග්‍රීමන්ට් එක? දැන්ට සාකච්ඡා වෙමින් තියෙනක මට ආරංචි විදියට 1207 හමාරයි. හැබැයි අදාන ඉන්දියාවෙන් ගන්න කීයද? 1203 හමාරයි. අදාන ඉන්දියාවෙන් ගන්න ඕන ටෙන්ඩර් කරලා. හැබැයි ලංකාවේ පත යටින් අම්මගේ අප්පගේ බූදලද මේ රට? මම කතා කරන්නේ ගල්ලඟුරු කාර්යම් වෙනුවෙන්. එතුමා කිව්වේ ඒකද? මම කතා කරන්නේ ඩීසල් කාර්යම් වෙනුවෙන්. ඩීසල් ගල්ලඟුරු වල කොමිස් ගත්ත එතුමා කැබිනට් මණ්ඩල කට්ටිය. මම කියන්නම් එතුමා දන්නව මේක. එතුමට ඕන මොකද්ද? ඊළඟ ජනාධිපති චන්දෙන් සහාය ගන්න. මාතරින් සහාය ගන්න කොහොමද? එච්චරයි. එතුමට අවශ්‍ය නැහැ රටට මොකද්ද වෙන්නේ? තෙල් වලට මොකද්ද වෙන්නේ? විදුලි බලයට මොකද්ද වෙන්නේ? වැඩක් නැහැ. ලෝකේ
සෝලා නිෂ්පාදන පිළිබඳ සමාගම් ඉන්නවා. ඒ සමාගමට විරුද්ධ ටෙන්ඩර් එක කැඳවන්න. ඕගොල්ලන්ගේ තාක්ෂණය තියෙනවද? තාක්ෂණය තියෙන කම්පැනි එන්න. ඕගොල්ලෝ අපිට දෙන්න කීයටද? ඇයි මේව මේෂයට සාකච්ඡා කරන්නේ? ඇයි මේව අතයට සාකච්ඡා කරන්නේ? ඒ නිසා මේ රට මේ ප්‍රපාතයට පත් කරේ. මේ ටෙන්ඩර් කිසිදු ටෙන්ඩර් පටිපාටිකින් තොරව තමන් හඳුන්වන අය තමන් දන්න අය තමන්ගේ කම්පැනි කාර්ය. ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි පළවෙනි බොරුව තමයි මේක ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැහැ කියප එක. දෙවෙනි කාරණා තමයි එතුමා කිව්වා මේ සූර්ය බලයෙන් හදන ඒවා ගන්න හදන රුපියල් 50කට වගේ මුදලකට කියලා. සියලු මේක සෝලා වලින් පමනක් කරන ලෝකයේ විශාලතම බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බවට පරිවර්තනය වෙනවා. එතුමා පටලවගෙන තියනවා මේක මේ සූර්ය පැනල පමනයි මේ රුපියල් 49 වෙන්නේ කියලා. සූර්ය පැනල වලින් විදුලිය අරගෙන ඒක ගබඩා කරලා ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට ඒක විදුලි බල පද්ධතියට එකතු කිරීම. එතන රුපියල් 60කට රුපියල් 62කට 63කට ගන්න එක තමයි රුපියල් 48 49 දක්වා අඩු වෙන්නේ. LNG ත් වෙනවා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි රුපියල් 52ක් 53ක්. ඒ නිසා එතුමා පටලෝගෙන තියනවා මේක මේ සූර්ය පැනල වලට විතරයි දෙන්නේ කියලා. රුපියල් 25කට පමණ ප්‍රමාණයට තමයි අපි ගන්නේ සූර්යාලෝකයෙන් එන එක. පූර්ණකරි වැවේ. විශේෂම අද වෙනකොට ගොවිතැන් කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. මේ තියෙන ලවණ තත්ත්වයත් එක්ක මුහුද වතුර එකතු වීම නිසා වැව ප්‍රතිසංස්කරණය කිරීම මේ ව්‍යාපෘතිය කිරීම තුලින් තවත් අක්කර 20000ක ගොවිතැන් කිරීමට හැකි වෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන දෙයක් කියන්න පුළුවන්. එතුමාට මම අභියෝග කරනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන සම්බන්ධයෙන් පහුගිය මාස 18ක කාලය තුල යම් චෝදනාවක් තියෙනවා නම් මට හෝ ජනාධිපතිරට හෝ අපේ ආණ්ඩුවට එළියේ එතුමාට ඕනනම් ඒ පිළිබඳව නඩු කටයුතු වලට යන්න පුළුවන්. එතුමා තොරතුරු අරගෙන එනවා නම් මම එනවා ඕනම ප්‍රසිද්ධ විවාදයකට එතුමත් එක්ක. එම ෆයිල් වලින් ගිහිලා නඩු දාපු ෆයිල් එකක් නැහනේ. එතුමා තව නමකුත් අදලා ගත්ත සාගල් රත්නායක කියලා. සාගල් රත්නායක මැතිතුමා කියන්නේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා. මේ අමාත්‍යංශයට අදාළව වෙනත් කවුරුවත් මට බලපෑම් කරන්න එන්නෙත් නැහැ. වෙනත් කවුරුවත් මැදිහත් වීම කරන්න එන්නෙත් නැහැ. විදුලි බල පනතේ 43 වෙනි වගන්තියේ තියෙනවා ජනන සැලැස්මට පරිබාහිර ව්‍යාපෘති සාමාන්‍යයෙන් ඒ කියන්නේ දිග්ගාලින ජන සරසමට අදාළ වෙන ව්‍යාපෘති හැර වෙනේව අනුමත කරගන්න බෑයි කිය. හැබැයි අද මේ පුනර්ජනනීය බලශක්තියේ නාමයෙන් ඒගොල්ලන්ට කැමැති කැමැති තැන් වලට ඕන කෙනෙකුට ඕන විදියකට ලබලා දෙන්න පුළුවන් වාතාවරණයක් දැන් සකස් වෙලා තියෙනවා. මේක අනුමත කරන්නේ කුසුම් ශාන්ති කියලා මැතිණියක් ආචාර්ය විජේකෝන් මැතිතුමා වජිර ප්‍රියන්තලු තව දෙන්නෙක් තමයි මේක අනුමත කරන්නේ. මේක ටිකක් පහු වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවලා ලේකම්වරයාටත් ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපති සාමාන්‍ය අධිකාරී තුන්දෙනාටම ගියලා හොඳටම කෑ ගැව්වෙන් පස්සේ මේක දැන් අනුමත කරනවා යුනයිටඩ් සෝලා ඕස්ට්‍රේලියා කියලා කම්පැනි එක. කරුණාකරලා අල්ලාස් කොමිෂමේ ඉන්න ලෙදාරි මේ ව්‍යාපෘතිය ගැන හොයලා බලන්න. ඇයි මෙහෙම වෙන්නේ? ජන සැලසුමට නැති වුණයින් පස්සේ Tamanට කැමැති කැමැත්තෙන් වලට මේක බෙදන්න පුළුවන් හැමතිට මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න කට්ටියට.